पतन। नमस्कार, ये ज्ञान साथ साथ नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। बुद्धं शरणं गच्छामि, बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, विसरणं गमनं सम्पूर्णं, आमभन्ते पाणातिपाता वीरमणी सिक्खापदं समादयामि, पाणातिपाता वीरमणि सिक्खापदं समादयामि, अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि, अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि, कामी सुमिच्चाचारा वीरमणि सिक्खापदं समादयामि, कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि, मुसावादा वीरमणि सिक्खापदं समादयामि, मुसावादा वीरमणि सिक्खापदं समादयामि, सुरामीरय मचिपमा दत्ताना वीरमणि सिक्खापदं समादयामि, सुरामीरय मचिपमा दत्ताना वीरमणि सिक्खापदं समादयामि, मीति शरण सहित ऊ मेति शरण सहित पंचशीलय पंचशीलय मार्गपल मार्गपल निवं अवबोध वीम पिनिसम, निवं अवबोध वीम पिनिसम, हेतु वेवा हेतु वेवा, तिसरणेन साद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन संपादेत, आमभन्ते साधु साधु साधु। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्सु सुनन्तु सग्गमोक्खदम्, धम्मश्रवणकालो अयं भदन्ता, धम्मश्रवणकालो अयं भदन्ता, धम्मश्रवणकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स।
Kaunavante gunapade satpurusa pingvatni abhidharma ugannana padam malavi 48 wana padamai ada dawaseedi me vidihata sidu karawan labanne ada ratnapure minipura amasanta tapawana arana seenasane sita apat apase saparayake panyasara podi handut mehema sambandha wenawa අදත් දුබායිහි පදිංචි අපේ ධම්මික ගමගේ මහත්මා නම් ඉදයාපද මහත්මි සාති ගමගේ මහත්මේ පින්වතුන් ධර්මදාන දායකත්වයේ තරණවා විවිධ රටවල සිටීමේ ඔය පුණ්‍යවන්ත අපිට මේකන ගන්න සූදානම් වෙන්නේ පින්වතුනි දැන් මේ වෙනකොට ඔය ඇත්තන්ට විශාල අවබෝධයක් ලැබිලා ඇති චිත්තචෛසික ධර්ම ආදිය ගැන ඔය ඇත්තන්ගේ පැවැත්ම දෙවියන්ගේ පැවැත්ම ධර්මයන්ගේ පැවැත්ම සුද්ධ ජීවීන්ගේ පැවැත්ම ඇහැට පේන ලොකු සත්වයන්ගේ නම් ඇහැට නොපේන සත්වයෝ සහ අන්වීසාදී උපකාරණ වලින් බලන්න බැරි සත්ත්ව ස්වභාවයන් සම්බන්ධ වුණත් ඒ හැමෝගේම පැවැත්ම ගැන ඔය ඇත්තන්ට දැන් ලොකු අවබෝධයක් ලැබිලා ඇති ඒ වගේම පහුගිය පාඩමේදී අපි පින්වත්නි අනාගාමී උත්තමයන් වහන්සේලා සහ රහතන් වහන්සේලාගේ ඒ නිරෝධ සමාපatti සූරියට සමවැදීන් පිළිබඳවත් සඳහන් කළා. එතනදී අර නිරෝධ සමාපatti චිත්ත වීතියේ අපි ඔය ඇත්තන්ට පින්වත්නි කියලා දෙනකොට නදම ඇප උ ගු ද්‍යා ද්‍යා ආදී විදිහට එහෙම එන ක්‍රමයකොත් අපේ අභිධර්ම පොත්වල තියෙනවා. දැන් ඔය ක්‍රමය අපේ ටීකා ග්‍රන්ථවල එහෙම සඳහන් වෙන ක්‍රමයක්. එතනදී ගු කියන එකත් වෝ කියන එකත් සඳහන් වෙන තැන් තියෙනවා. දැන් අපි ගත්තොත් උදාහරණයකට අතිපූජනීය රේරුකාණී චන්දවිමල මහානායක මහේපාණන් වහන්සේ රචනා කරපු අභිධර්ම මාර්ගය කියන පොතේ අන්තිම පිටුවේ ඒ කියන්නේ අන්තිම පිටුවට ගියාට පස්සේ අපිට නිරෝධ සමාපatti චිත්ත වීති හම්බ වෙනවා ඒ පොතේ අවසානයේ තියෙන නිරෝධ සමාපatti චිත්ත වීතියට ගියාම තියෙන්නේ මේ ගෝ කියන එක නමුත් ගෝ කියන එක දෙකම යොදලා තියෙනවා සාමාන්‍ය ගෝ කියන එක බහුලව යොදලා තියෙනවා නමුත් එතනදී ඒක ගැටලුවක් කරගන්නට අවශ්‍ය නැහැ ඒ කියන කාරණාව තේරුම් ගන්නට ඒකෙන් පුළුවන්කම ලැබෙන ඔය ඇත්තන්ට එතනදී පින්වත්නි කාමජවන ස්වභාවය ආදිය සම්බන්ධවත් කවුණු කාරණා මතු කරලා ගන්නට ඕන ඒ පිළිබඳව ඉදිරියේදී විස්තර කියනවා ඒ මාර්ගඵල ලැබෙන ස්වභාවයන් සම්බන්ධ එහෙම ගන්තවල දෙයාකාරයකින් සඳහන් වුණත් ඒ අදහස් වලදී ඔය ඇත්ත ඒක පැටලිල්ලක් කරගන්න නැතුව ඊටාම निराවුල්ව පැහැදිලිව තේරුම් ගන්න ඊටාම මේ මාර්ගඵල ලැබන ගමනට මේ අතිශයින් උපකාර වෙනවා වගේම යම් දවසක ඔබ අනාගාමී හෝ අරහත් උතුමන් වහන්සේ නමක් හෝ ඒ උත්තමාවියක් බවට පත් වුණාම ඔය ඇත්තන් නිරෝධ සමාපatti සුවේට සමවදින්නට එහෙම ධානාදී උපදවාගෙන යන ගමනට උනත් මේ ඥානයේ අතිශයින්ම උපකාර වෙනවා. අද පින්වත්නි තියෙන පාඩම 48 වන පාඩම අර්පණා නියමය. අර්පණා නියමයේදී අර්පණා චිත්ත වීතියක අර්පණා හිතට කලින් පරිකර්ම උපචාර අනුලෝම ගෝතභූ කියන නම් වලින් හඳුන්වන සිත් හතරක් ඇති වෙනවා. මෙතන ඉඳන් අපි අර්පණා නියමාදී නියම ස්වභාවයන් මේ ඒ කියන්නේ ඒවා අනිවාර්යයෙන්ම සිද්ධ වන ආකාරය සම්බන්ධ විස්තර උගන්වන්නේ අර්පණා චිත්ත වීතියක අර්පණා කියලා ඔබ දන්නව දැන් ධ්‍යාන චිත්ත වීති කියලා. එතකොට මේ ධ්‍යාන චිත්ත වීතියක පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියන නම් වලින් හඳුන්වන සිත් හතරක් හට ගන්නවා. එතකොට මේ සිත් හතර බොහෝ සෙයින් එකිනෙකට සමාන වෙනවා. මේ හිත් හතර හැම අතින්ම එකිනෙකට සමාන වෙනවා. හැබැයි ඒවායින් කෙරෙන කාරණා වෙනස් වෙනවා. එතකොට ඒ වගේම මේ සිත් අර්පණාහිතට ඉතාමත්ම සමීපව අර්පණාහිතට අනුකූලවයි ඇති වෙන්නේ අර්පණාහිතට ඉතාම සමීපයි ඒ චිත්ත වීතියේ එතකොට ඊට අනුකූලව ඇති වෙන්නේ මේ සිත් උපචාර සිත් විදිහට ඒ නිසා හඳුන්වනවා අනුලෝම සිත් කියලත් හඳුන්වනවා
මේවා තව නමක් තමයි හඳුන්වන්නේ මේ උපචාර සමාධි කියලා. පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියන නම් වලින් හඳුන්වන ඒ සිත් හතර අර්පණා හිතට ඉතාම සමීපව ඇතිවන හිත් හින්දා ඒවා උපචාර සිත් කියලත් ඒ වගේම අනුලෝම හිත් කියලත් උපචාර සමාධි චවන් කියලා හඳුන්වනවා. අනුලෝම විදිහට ඇතිවන සිත් අටක් තියෙනවා. අනුලෝම විදිහට ඇතිවන හිත් අටක් තියෙනවා. ඒ තමයි කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතරත් ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතරත්. දැන් මේක මේ දන්නේ නැති කට්ටියට මේ මේ ස්වභාවය දන්නේ නැති අයට පින්වත්නි ප්‍රශ්නයක් තියෙනවානේ. ඇයි අන්ධ කට්ටිය මගපල් ලබන්නේ නැත්තේ? ඇයි ගුළු කට්ටිය මගපල් ලබන්නේ නැත්තේ? ඇයි මේ මෙච්චර හොඳට අතපය තියෙද්දි මෙච්චර හොඳට කතා බස් ඉගෙන ගත්තදි හොඳට ජීවත් වෙද්දි ඇයි මගපල් ලබන්නේ බැරි? මොකද කියලා සමහරුන්ට එහෙම ගැටලු තියෙනවානේ. හැබැයි එතනදි මේ කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතර කියන එකට ගැන ඊයේ දන්නේ නැති හින්දායි එහෙම කතා කරන්නේ. මොකද පින්වති ධ්‍යාන උපදවා ගන්නකොට මාර්ගඵල උපදවා ගත්තී ඒ කෙනාගේ චිත්ත වීතිය භවංග චිත්ත සන්තතිය විපාක විඥාන විදිහට ඥාන සම්පයුත්ත වෙන්නට ඕනේ. එතකොට අනුලෝම විදියට උපදින සිත් අටක් තියෙනවා. මෙතනදී හතරක් අපි මේ කිව්ව කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතර සෝමනස්ස දෙකයි උපේක්ඛා දෙකයි විදිහට ඊට පස්සේ ඥාන සම්පයුත්ත මහා ක්‍රියා සිත් හතර රහතන් වහන්සේලාට ඇතිවන සිත්වල සෝමනස්ස සිත් දෙකයි උපේක්ඛා සිත් දෙකයි විදිහට ඥාන සම්පයුත්ත ක්‍රියා සිත් හතර කියන මෙන්න මේ සිත් අට ඇති වෙන්නේ. මේ කුසාසිත අතරින් හිත් දෙකක් සෝමනස සහගතයි, සිත් දෙකක් උපේක්ඛා සහගතයි. අපි මේ කිව්ව කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් ඔබ දන්නවා ඒ මේ සිත් ඔක්කොම අටයි. ඒකේ ඥාන සම්පයුත්ත කුසාසිත හතරයි. ඒ හතරින් දෙකක් සෝමනස කියලා දෙකක් උපේක්ඛා කියලා. ක්‍රියාසිත් වලදී රහතන් වහන්සේලාට ඇතිවන ක්‍රියාසිත් වලත් පින්වතින් දෙකක් සෝමනස සහගත වෙනවා, දෙකක් උපේක්ඛා සහගත වෙනවා. අපි ඉගෙන ගත්ත හැම අර්පණා විදිහට පින්වදී සිත් ඔක්කොම 58ක් ඇති වෙනවා. අර්පණා විදිහට සිත් 58ක් ඇති වෙනවා. ඒ 58 වෙන්නේ රූපාවචර කුසල් සහ ක්‍රියාසිත් ඔක්කොම 10ක් තියෙනවා. රූපාවචර කුසල් සහ ක්‍රියාසිත 10යි. රූපාවචර කුසල් සහ ක්‍රියාසිත 10 වගේම ඊට පස්සේ පින්වත්නි 8ක් එනවා. අරූපාවචර කුසල් සහ ක්‍රියාසිත 8ක් තියෙනවා. ලෝකෝත්තර මාර්ගඵල සිත් 40ක් තියෙනවා. මේක නිවැරදි කරගන්න. රූපාවචර කුසල සහ ක්‍රියාසිත 10යි, අරූපාවචර කුසල සහ ක්‍රියාසිත 8යි, ලෝකෝත්තර මාර්ගඵල සිත් 40යි. අයන්න මේක මුද්‍රණය වෙලා නැහැ. එතකොට රූපාවචර කුසල සහ ක්‍රියාසිත 10ක් තියෙනවා. කොහොමද 10ක් වෙන්නේ? 10ක් වෙන්නේ කොහොමද? රූපාවචර කුසල් ක්‍රියා 10ක් වෙන්නේ කොහොමද? රූපාවචර කුසල් සිත් 5යි, ඊළඟට රූපාවචර කුසල් ක්‍රියා සිත් 5යි. බොහොම හොඳයි. රූපාවචර කුසල් සිත් 5යි, රූපාවචර ක්‍රියා සිත් 5යි. එතකොට අරූපාවචර කුසල් සිත් සහ ක්‍රියා සිත් 8ක් වෙන්නේ කොහොමද? ඒකත් අරූපාවචර කුසල් සිත් 4යි, ක්‍රියා සිත් 4යි සංහංශ. ක්‍රියා සිත් 4යි. හොඳයි. එතකොට ලෝකෝත්තර මාර්ගඵල සිත් 40ක් වෙන්නේ කොහොමද? මාර්ග සහ ඵලසිත ධානානුව ධ්‍යාන පහෙන් පරිකලහම් ස්වාමින් වහන්සේ ඒ විදිහට ආවහම ඒ 40 වෙනවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය සෝවාන් මාර්ග. ආදී විදිහට. එතකොට එතෙන්දි මාර්ග හිත් කීයක් තියෙනවද 40 න්? 20යි ස්වාමින් වහන්සේ. ඵලසිත කීයද? 20යි ස්වාමී. 20යි. එතකොට 58. අනුලෝම සිත් හතරක් හරි තුනක් හරි ඇතිව නැතුව ගියාට පස්සේ අර්පණා චිත්ත වීතියේ ඇතිවන අර්පණා සිත්
අනිවාර්යයෙන්ම මේ කියන 58න් එකක් වෙන්න ඕනේ. අනුලෝම සිත් හතරක් හෝ තුනක් හෝ ඇතුව නැතුව ගියාට පස්සේ ඒ අර්පණා චිත්ත වීති ඇතිවන අර්පණා සිත් අනිවාර්යයෙන්ම මේ අර්පණා ජවන 58න් එකක්ම වෙන්න ඕන. දැන් පේනවනේ එතකොට ධානය ලැබනකොට මේවා අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන කියලා. දැන් කලින් භවවල මාල් ධාන ආදී උපදවාගත් උදවියට කිසිම අපහසුයක් නැතුව විපාක ස්වභාවයක් තියෙනවා. ඒ ඇත්තන්ට ඒ සසර මේ වාසනාව තියෙනවා, පූර්ව වාසනාව තියෙනවා, පූර්ව භාග කුසලයේ තියෙනවා. ඒ නිසා ඒ උදවියට නිරෝධ සමාපatti සුවේ සහ ඒව වින්නකොට උනත් අතිසේයෙන් ඒක උපකාර වෙනවා. අනුලෝම හිත් හතරක් හරි තුනක් හරි ඇතුව නැතුව ගියාට පස්සේ අර්පණා චිත්ත වීති ඇතිවන අර්පණා හිත් මෙන්න මේ 58න් එකක් වෙන්න ඕනේ. අර්පණා නියමයේ කියලා හඳුන්වන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒ කියන්නේ ඒ ඒ අනුලෝම හිත් වලට පස්සේ ඇතිවන අර්පණා ජවන් හිත මොන වගේ එකක්ද කියලා පෙන්වලා දෙන එකට. දැන් ඒ ඒ අනුලෝම හිත් වලට පස්සේ ඇතිවන අර්පණා ජවනය ඒ මොන වගේ එකක්ද කියලා පෙන්වලා දෙන එක. ඉතින්දී අර්පණා විදිහට පින්වර්තින් 58ක් හම්බ වෙනවා. කසින ආනාපාන වගේ ධ්‍යාන උපදවා ගන්න පුළුවන් අරමුණු තියෙනවනේ. ඒ වගේ අරමුණක හිත පිහිටුවාගෙන නොනැති පින්වතුන් එකම අරමුණක් ඔස්සේ තමන්ගේ හිතේ තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිදු උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා වගේ ධර්ම නැති කරගෙන එක අරමුණක් චිත්තසන්තතිය තුල ඕන කරන කුසල් දියුණු කරගෙන විතක්ක විචාර පිරිසුක ඒකාගත ආදී දියුණු කරගෙන බොහොම ප්‍රබල තත්ත්වයට ගන්නවා. එහෙම කටයුතු කරගෙන එක අරමුණක් ඔස්සේ තමන්ගේ සිත දියුණු කරගෙන එද්දි ඒ අයට ධානය උපදවා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රකට අරමුණක් වැටහුනොත්. අර තමන්ගේ කසිනාදී භාවනා අරමුණ හොඳට පැහැදිලිව ප්‍රකටව හොඳට වැටහෙද්දි තමයි විභූත අරමුණක් වෙදි තමයි ධානය උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ධ්‍යාන ජවන් ඒ කියන්නේ ධ්‍යාන සිත්වල ඒ ධ්‍යාන ජවනයත් ඒ වගේම මාර්ග ජවනේනොත් ඵල ජවනේනොත් ඇතිවන අර්පණා චිත්ත වීතිවල අරමුණු ඔක්කෝම ප්‍රකට අරමුණු. දැන් ධ්‍යාන ජවන් ඇති වෙද්දි මාර්ග ජවන් ඇති වෙද්දි ඵල ජවන් ඇති වෙද්දි අර්පණා චිත්ත වීතිවල අරමුණු හොඳටම පැහැදිලි ප්‍රකට අරමුණු වෙනවා. අර්පණා චිත්ත වීතිවල තදාරම්මනෙහි ඇති වෙන්නේ නැහැ. අර්පණා චිත්ත වීතිවල තදාරම්මනෙහි ඇති වෙන්නේ නැති හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි තදාරම්මන සිත් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕන කාමචවණයන්ට පස්සේ. කාමචවණයන්ට පස්සේ තමයි තදාරම්මන සිත් ඇති වෙන්න ඕන. දැන් මේක තවත් හොඳට ඔය ඇත්තන්ට පැහැදිලි වෙන තැනක් තමයි අපි ඉස්සරහට භාවනා ගැන උගන්වනකොට භාවනා කමඨහන් කියලා දෙද්දී කමඨහන ගැන විස්තර කරලා ඊට පස්සේ සිත් ඇතිවන විදි විස්තර කරලා ඒක මේ සිදුවන ආකාරය ගැන පෙන්වලා දෙනකොට මෙන්න මේ කියන ටික හොඳට තේරෙන පටන් ගන්නවා අනාගතයේදී. දැනුත් ඔය ඇත්තන්ට තේරෙනවා වටහා ගන්න මහන්සි ගන්න ඕන. ඒතකොට අර්පණා චිත්ත වීතිවල තදාරම්මන සිත් හටගන්නේ නැහැ. තදාරම්මන සිත් ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම කාමචවණයන්ට පස්සේ. අර්පණා සිත් වලට මේ මුලින් හටගන්නා අනුලෝම චවණයන් වුණු මහා කුසල් හරි මහා කියා සිත් හරි ඥාන සම්පයුත්ත වෙන්නට ඕනේ. මේ අර්පණා කියන මේ ධ්‍යාන හිත් වලට මුලින් ඇතිවන ඒකට අනුගතව තියෙන අර අපි ඉස්සෙල්ලා කිව්ව අනුලෝම චවණයන් විච්ච මහා කුසල් හරි මහා කියා හරි සිත් ඥාන සම්පයුත්ත වෙන්න ඕනේ චිත්ත වීතියේ. දැන් සමහරුන්ට මද නුවණක් තියෙනවා. දැන් ඔය ඇතු අභිධර්මයේ ඉගෙන ගද්දී ප්‍රබල නුවණක් ඇති වෙනවා. ඔබේ ඥානය හොන්තට මුහුකුරා යනවා. හොන්තට අධ්‍යයනය කරලා දැන් ඉගෙන ගන්න මහන්සි ගන්න සාකච්ඡා කරන්න නිතර නිතර කතා කරන්න අභිධර්මයේම දන්න උදවියත් එක්ක කතා බහ කරමින් සාකච්ඡා කරමින් ඔබේ ඥානය දියුණු දියුණු කරගන්න මේ කියවෙන හැම වචනයක්ම හැම අකුරක්ම රත්තරන් වලටත් වඩා වටිනවා ඔබට. අමිලයි.
මේ මොකද ඔබේ මගපා ලැබන ගමනට ඒ අතිසයෙන් හැම පැත්තකින්ම උපකාර කරනවා නාම ධර්ම වලටත් රූප ධර්ම වලටත් සසරින් ඉගොඩ වෙනකම් ලබා දෙන උපකාරයේ මිච්ඡතය කියන්න බැරි තරම් මේ ඇතිවන මේව ඉගෙන ගද්දී ඇතිවන කුසල් සිත් වලට පවා අනාගතේ විපාක ලැබෙන හින්දා එතකොට මන්දපාඥෝ වෙන්නේ මේ වගේ දැනුම එහෙම ප්‍රබල විදියට නැති උදවිය මදපමණින් නුවණ දියුණු කරලා තියෙන උදවිය ඒ උදවිය භාවනා මේ පැත්තනොත් මද විදියට කටයුතු කරලා තියෙන්නේ හුඟක් වෙලාවට කම්මැලි කමෙහිම ඉඳලා තියෙනවා දැන් අපි දන්නවන් සමහරුන් භාවනා කරන්නේ වාඩි වුණාට පස්සේ පාත් වෙනවා ඉස්සෙනවා පාත් වෙනවා ඉස්සෙනවා බලනකොට මෙතන වෙලා තියෙන නිින්ද ගිහිල්ලා හැබැයි නැගිටතර පස්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ මම නම් හොඳට සමාධිගත වුණා කියලා හැබැයි අර නිින්ද ගියා කියන එක තේරෙන්නේ එයාගේ බෙල්ල පොඩ්ඩක් රිදෙන්න ගත්තාම එතකොට මදපමණින් නුවණ දියුණු කරගත්ත මන්ද ප්‍රඥයින්ට උපචාර සමාධි චවන් කියලා හඳුන්වන මේ අනුලෝම හිත් හතරක් ඇති වෙනවා බලන්න සිද්ධ වෙන වෙනස ඒ කියන්නේ මන්ද ප්‍රඥයින්ට උපචාර සමාධි කියලා හඳුන්වන මේ අනුලෝම හිත් හතරක් ඇති වෙනවා ඊට පස්සේ පින්වත්නි මාර්ග හෝ ඵලසිට ලැබෙන්නේ මාර්ග හිත් හරි ඵල හිත් හරි ලැබෙන්නේ මදපමණින් නුවණ දියුණු කරගත් අයට උපචාර සමාධි ජවන් හතර අනුලෝම හතරක් ඇති වෙලා හැබැයි තික්ක ප්‍රඥයෙන් ඊට වඩා වෙනස් අර අයට හතරක් ඇති වුණාට මෙහෙට තුනයි ඇති වෙන්නේ හොඳට දියුණු කරගත් නුවණ තියෙන අයට තමන් ගැන හිතලා තමන්ගේ ඥානීය හොඳට දියුණු කරගෙන තමන්ගේ ප්‍රඥාව හොඳට දියුණු වන විදිහට අභිධර්ම ඥානෙ හිම ඇති කරගෙන ඒ වගේ ගැඹුරු ධර්ම සාකච්ඡාදී හිම කරමින් ගැඹුරු භාවනාදී කරමින් ධානාදී උපදවාගෙන අභිඥාදීත් උපදවාගෙන ඒ වගේම හරියට සාධතා ප්‍රස්තුමා විදිහට අපේ සරියුත් මහරහතන් වහන්සේ ඉන්නකොට සරියුත් මහරහතන් වහන්සේ තික්ක ප්‍රඥයෙක්නේ එතකොට අර එහෙම ඉන්නකොට මොනතරම්නම් අභිඥාදී උපදවාගෙන තියුණු වුණාද අන්න ඒ වගේ ප්‍රබල විදිහට නුවණ දියුණු කරගත් උතුමන්ට උපචාර සමාධි එහෙම නැත්නම් මේ අනුලෝම ජවන් තුනයි හම්බ වෙන්නේ අනිත් ඇයට හතරක් ලැබුණාට මේ ඇයට තුනයි ලැබෙන්නේ ධ්‍යාන විතරක් ලබන්න කැමති අයට පින්වත්නි සමත භාවනා හිත් ධ්‍යානවලට නැමිලා තියෙනවා ධ්‍යාන විතරක් ලබන්න කැමති පුද්ගලයාගේ සමත භාවනා හිත් ඒ ධ්‍යානවලට නැමිලා තියෙනවා මාර්ගඵල ලබන්න කැමති පුද්ගලයාගේ විදර්ශනා භාවනා හිත් මාර්ගඵලවලට නැමිලා තියෙනවා දැන් අපි වැදගත් දෙයක් කියන්නේ මේ හදාන්නේ හුඟක් අය පටලවාගෙන ඉන්න පැටලිල්ලක් මේ දිහන්න හදාන්නේ දැන් ධ්‍යාන විතරක් ලබන්න කැමති පුද්ගලයාගේ සමත භාවනා හිත් ධ්‍යානවලට නැමිලා තියෙනවා මාර්ගඵල ලබන්න කැමති පුද්ගලයාගේ විදර්ශනා භාවනා හිත පින්වදී මාර්ගඵල වලටම නැමිලා තියෙනවා ඔන්න දැන් ධ්‍යාන විතරක් ලබන්න කරන භාවනාව හඳුන්වන්නේ සමත භාවනා විදිහට ධ්‍යාන විතරක් ලබන්න කරන භාවනාව අපි හඳුන්වන්නේ සමත භාවනා විදිහට හැබැයි මාර්ගඵල ලබන්න කරන භාවනාව සමත විදර්ශනා දෙකම තියෙන එක උනත් ඒක හඳුන්වන්නේ තනි නමකින් විදර්ශනා භාවනාව කියලා. දැන් සමහරුන් ඕක පැටලව ගන්නවා සමහරුන්ට සතර ආරසක භාවනා කිව්වහම සමහරුන්ගේ චෛත්‍යයට ගැලපෙන පෙර හේතු බල්ලා ධ්‍යාන දියුණු කරගෙන ඒ උපදවාගත ධ්‍යානයෙන් විදර්ශනාවට එන විදිය කිව්වහම ඒකත් ඒකට සමතේට යොමු කරන්න හදනවා. ධ්‍යානයෙන් විතරක් නතර වෙන්න හදනවා නම් ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන වලින් විතරක් අර හින්දු යෝගීන් වගේ නතර වෙන්න හදනවා නම් ඒක අයිති වෙන්නේ සමත භාවනාවට. හැබැයි මාර්ගඵල ලැබීම වෙනුවෙන් සමතයෙන් විදර්ශනාවට කෙරීම සුස්ක විදර්ශක විදියට අර යනවා නම් මාර්ගඵල ලැබීම වෙනුවෙන් කරන සමත විදර්ශනා භාවනා දෙකම හඳුන්වන්නේ විදර්ශනා භාවනාව කියන නමින්. මොකද ඒකට ඒක කරන්නේ සමතේට ගිහිල්ලා සමතේ නාම රූප ධර්ම විදර්ශනාට යොමු කරලා මගපල් ලබන්න කටයුතු කරගන්නවා අල්පනා ජවන් වීතියේ ඇතිවන උපචාර සමාධි ජවන් සෝමනස්ස සහගත වුණොත් ඒකට පස්සේ ඇතිවන අල්පනා ජවනයන් සෝමනස්ස සහගත ජවනයන්ම වෙනවා
तो अर्पणा जवान चित्त वीति अतिवन उपचार समाधि जवनयो सोमनास सहगत उनोत एकट पश्चे अतिवन अर्पणा जवनयां सोमनास सहगत जवनयांम वेनवा सोमनास सहगत ज्ञान संपयुक्त कुसल जवान दिकट पश्चे अतिवन ये कुसल जवान दिकट पश्चे अतिवन सोमनास सहगत अर्पणा जवनयोति दिकक तियेनवा देन सोमनास सहगत ज्ञान संपयुक्त कुसल जवान दिकने तियेन्ने अनित उपेक्षा सहगत कुसल जवान ने सोमनस सहगत ज्ञान संपयुक्त कुसल जवान दिकट पश्चे अतिवन सोमनस सहगत अर्पणा जवनयोति दिकक तियेनवा දැන් ඒ 32 කියන හදන්නේ ඊට කලින් සමහර අයට තේරුණා සමහර අයට තේරුන්නේ නැහැ නේ එහෙම නේද සමහර පින්වතුන්ට තේරුණා සමහර පින්වතුන්ට තේරුන්නේ නැහැ ඒ තේරුන්නේ නැති උනේ කලින් මේක එක දිගට ගලාගෙන යන පාඩම් පෙළක් නේ කලින් ඉගන්නපු දේවල් කලින් කියපුවා හොඳට හිතට වැටුණා නම් මේක තේරෙනවා හැබැයි මේක දැන් නොතේරුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා මොකද යම් කරුණක් මොකක් හෝ දැනුණානේ හිතට ওই විදිහට තියාගන්න අපි තව පාඩම් කීපයක් ගිහිල්ලා භූමි ගැන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සතර අපා ඒ වගේ හැඩරුව ස්වභාවයන් ඔක්කොම කතා බහ කරලා ඊට පස්සේ පဋාණ ආදියට බෝධිපාසික ධර්ම වලට ගිහිල්ලා පဋාණ පාඩම් වලට ගිහිල්ලා අවසානයේදී භාවනා පාඩම් වලට මේ ඉස්සරහට එනකොට මේවා අපූර්වවට ඔක්කොම තේරෙන පටන් ගන්න ඔය ඇත්තන්ට හදියට අර මේ මුලින්ම සිත් ඉගෙන ගන්නකොට මේ මුලින්ම සිත් ඉගෙන ගද්දි වැඩි වැටහීමක් ආවේ නැහැ සිත් එක්කට පාඩම් කරගද්දි නමුත් පාඩම් කීපයක් ගියාට පස්සේ තමයි ඒව ඔක්කොම තේරෙන්න පටන් ගත්තේ දැනුත් මේ වගේ චිත්ත වීතිවල මේ කියන කවුන සම්පූර්ණේ නොතේරෙන්න පුළුවන් ඒ වුණාට ඒක කිසිම ගැටලුවක් නැහැ මේක මේ දැනගන්න මෙහෙම තියනවා මේකයි ක්‍රමේ කියලා ඒක ඉදිරියේදී ඔය පින්වතුන්ට මේ හොඳට වැටහෙන්න පටන් ගනීවි හදියට මුලින් අපි සිත් ගැන දැන සංඛ්‍යාවලින් දැනගත්තා වගේ එතකොට සෝමනස සහගත ඥාන සම්පයුක්ත කුසල් ජවන් දෙකට පස්සේ ඇතිවන සෝමනස සහගත අර්පණා ජවනෝ 32ක් තියෙනවා ඒ 32 තමයි සෝමනස සහගත කුසල් ජවන් හතරක් ඒ තමයි රූපාවචර ප්‍රථම ඥාන කුසාසිත රූපාවචර ဒုတိය ඥාන කුසාසිත රූපාවචර තුතිය ඥාන කුසාසිත රූපාවචර චතුත්ථ ඥාන කුසාසිත සෝමනස සහගත මාර්ග චවන් ඔක්කොම 16ක් තියෙනවා ඒ 16 වෙන්නේ ඥාන මාර්ග හිත්වල පළවෙනි ඥාන මාර්ග හිත දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක විදිහට පින්වත්නි අපිට 16ක් හම්බ වෙනවා මේ ප්‍රථම ඥානයෙන් සෝමනස සහගත මාර්ග ජවන්සි ဒုတိය ඥානයෙන් තුතිය ඥානයෙන් චතුත්ථ ඥානයෙන් විදිහට එතකොට ඊට පස්සේ ඵල විදිහට උපදින සෝමනස සහගත ඵල ජවන් 12ක් හම්බ වෙනවා ඒ තමයි 1 2 3 4 ध्यान सोहान पद सकदागामी पद अनागामी पद कहने के लिए अर्हत हम बिन्ने अर्हत ले बनोता है सेक बिनवा एक बिन्ने मुकद की लापी इधर ये दी देने गानो मेथी को ये विधि है तो माता का त्याग करने पहले इधर अदना हाँ मुद्रों ने तेरुनी मने समहारी वा समहारी वना तेरुना ये मने इधर කියවලා මේ ටික නැවත නැවත කියවන්න ඕනේ නේ එහෙමයිසම් පෙදම්නික මහත්මයා වන්නස අපි ඇටනන් ටිකක් අමුතු ඇති නේද හොඳයි මේ වගේ පාඩම් ඉස්සරහට එන්නේ හරි අඩුවෙන් දැන් නමුත් මේ ටික දැනගන්න ඕන ඔබ අනිවාර්යෙන් දැනගන්න ඕන ඔය ඇත්තන්ට පුළුවන් බෑ කියලා දෙයක් නෑ ध्यान
සෝවහන් ඵල සකදාගාමි ඵල අනාගාමි ඵල විදියට ආවහම සෝවහන් ඵල ප්‍රථම ධානයේ 1 එතකොට සකදාගාමි ඵල ප්‍රථම ධාන 1 අනාගාමි ඵල ප්‍රථම ධාන 1 එතකොට කීයක් දෙන්නේ 3යි සම්මස් එතකොට සෝවහන් ඵල ဒုတိය ධාන සකදාගාමි ඵල ဒုတိය ධාන අනාගාමි ඵල ဒုတိය ධාන කීයක් දාවේ 3ක් වෙනවා 12 එතකොට එකතුව කීයද 12ක් වෙනවා 6යි ඊට පස්සේ 3 4ටත් ආවහම 12ක් වෙනවනේ අනාගාමි ඵල දක්වා විතරයි අරහත් ඵල ගන්න එපා. එහෙමයි. එතකොට 1 2 3 4 නේ 4 වරක් 3 12යි. ඔව්. හරි නේද? හරි ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වත්නි මේ විදිහට දැනගන්න ඉදිරියේදී මේව තව පැහැදිලි කළ දෙනවා. අපි කටන පින්කමර සූදානමින් ඉන්න වෙලාවේ තමයි අද පාඩමත් කළේ. එහෙට උදේ කිලෝ 1000ක් විතර 1000කටත් වඩා මේ බර බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමකුත් වඩා මනවා. දැන් එහෙන් පිටත් වෙලා තියෙන මග. එහෙමනම් අදට ප්‍රමාණවත් නේද පාඩම? හොඳමස් වන්නස. හොඳයි. ලබන සතියේත් පාඩම කියනවා අපේ කටන පින්කම තිබ්බට අභිධර්ම පාඩම දිගටම යන්න ඕන අකණ්ඩවම. ඒක ඔබේ නිවන් දකින ගමන්ට අතිශයින් උපකාර වෙනවා. හොඳයි පින්වත්නි එහෙමනම් මෙතෙක් කියලා රැස් කරගත්තු පුණ්‍ය සම්භාරියෝ ඔබ නමී මියගිය සාංශාරික ඥාතීන්ට ඒකාන්තීම අනුමෝදන් වීවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් හෝතු සම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතිනෝ ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතිනෝ ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතිනෝ සිරු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න අල්පේසාගේ මහේසාගේ මහානුභාව සම්පන්න පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වීවා අද ධර්ම දාන දායකත්වයේ දරුව අපේ දුබාහි පදිංචි ධම්මේ ගමගේ මහත්මාන සාන්ති ගමගේ මහත්මේ පුණ්‍යවන්තයෝ අදත් අපිට සහයෝග ලබා දුන්න අපේ අපරේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුව අපේ චතුර සචිත් පින්වන්ත මහත්මා එනන් අයුරින් මේ හා සම්බන්ධ වූ විවිධාකා රටවල සිටින පුණ්‍යවන්තෝ ඇත හැම දිනාටම දෙවිවරු ආශිර්වාද කරත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝත් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං රක්කන්තු සම්බුද්ධ ශ්‍රාවකන් සත්පුරුෂ පින්වත්නි දැන් අපි ඉන්නේ රත්නපුරනේ රත්නපුර හරියට පතල් තියෙනවා සමහර දෝනා තියෙනවා කිලෝ මේ ලොකු දුරක් යන්නේ දෝනා පවා තියෙනවා එතකොට මුලින්ම පතල් හරදී මැණික් හම්බ වෙන කලින් ඒ අයට මේ ඔය ඇතර පතල් හරන විදිහ උගන්වනවා නෙමෙයි මේ ඒ අය මුලින්ම හාරගෙන යනකොට ඉතින් ප්‍රශ්නේ හම්බ වෙන්නේ ඊට පස්සේ ඒක සලකුණු එහෙම හම්බ වෙනවා අන්තිමට තමයි මැණික් ටික හම්බ වෙන්නේ ඒ වගේ ඔය ඇත්ත අභිධර්ම පාඩමත් ඉගෙනගෙන ඉස්සරහට යද්දි පින්වත්නි සමහර තේරෙන්නේ නැති ඊටාම විහෙසකර තැන් කීපයක් හම්බ වෙනවා හැබැයි ඊ ටිකම තමයි ඔය ඇත්තන් පහු කරන්නම ඕන ඒ ටික පහු වුණාම හරියට මැණික් හම්බ වෙනවා වගේ ඒ නිසා ඒ ටික දැනගත්තට පස්සේ අපූර්වට සියලුම දේවල් තේරුම් ගන්න පුළුවන්කම ලැබේ අද පත්‍රිකාව කී වතාවක් නිවසේදී ඔය ඇත්ත කියවනවද තේරෙනකම්ම කියවන්න ඕන නේ තේරුම් නැත්නම් ලියාගන්න ඊළඟ සතියේදී මගෙන් අහන්න හොඳයි එහෙමනම් පින්වත්නි මෙතෙක් රැස් කරගත් පුණ්‍ය ධර්මයෝ සසර දුක් නසා නිවන් දකින්නට හේතු සම්පත්ම වීවා ඒකර නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හූතු ආසවක්ඛය වහන් හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වීවා මේ කුසලයි බලයෙන් නිවන් දකිනා තුරුම කස්පව් දස අකුසල් කරන
සමීප වෙමින් ඉන්නේ දැන් භූමි සම්බන්ධය කියන්නේ දිව්‍ය ලෝක සතර අපා බ්‍රහ්ම ලෝක ඒ වගේ ස්වභාවයේ උපදින විදි ආයුෂ ඒ වගේ පිහිටි ස්ථාන පිහිටි භූමි ඒ ආදී දිව්‍ය බ්‍රහ්ම සතර අපාගත සත්වයන් ගැන දැනුවත් වෙන පාඩම් පෙළට ඉතාම ආසන්න වෙන චිත්ත වීති පාඩම අවසන් වෙන ඉතාම ආසන්නව තියෙන්නේ ඔය පුණ්‍යවන්තයෝ මෙතෙක් බොහෝ පුණ්‍ය කර්මයක් කරගත්ත සසදින් ඉක්ුණ වෙන්නට අදිස්ථාන සීදීව කටයුතු කරගන්න මේ ප්‍රඥා පාරමිතාව වැඩින අතිසේ උපකාර වෙන ධර්ම කුට්ටාස හොඳට ඉගෙන ගන්න පුණ්‍යවන්ත ඔබ හැම දිනාටම තුනුරුවන් දිසානේ නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා අභිවාදන සීලීස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරූ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍තිය සග්ග සම්පත්‍ති මේ වෙචේ අතු නිබ්බාන සම්පත්‍ති මිනාති සමිච්ඡතු සාදු 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 ඔබ සිල් දනම් ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු संसारगत मे गमने स्वामी महासंगरत्न अभ्यान स्वामी नहांसलामागरवागनीमुकाश वंदा भंते मया कथं पुण्यं सामिना अनुमोदितब्बं सामिना कथं पुण्यं मह्यं दातब्बं साधु 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 अनुमोदामि ओकास द्वारत्तेन कथं सब्बं अच्छयं कमतमे भन्ते ओकास कमामि भन्ते साधु कमं कमतब्बं द्वितीयंपि ओकास कमामि भन्ते तृतीयंपि ओकास कमामि भन्ते साधु 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 शीलवंतं गुणवंतं पुण्यकृतं अनुत्तरं दुर्लभेन वरदं दुर्वान्ति तुम्वरं सारिपुत्तादि तेरं आगतं पतिपाटियं सत्तशीलदासं बुद्धपुत्रं नमः साधु 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 पूज्यपाद तपोवानी रत्न स्वामी नहांसे इट अनुग्रह दक्वान्नाव अनुगुत स्वामी नहांसे लातनिसाई इनसा विशेष में वस्सान काले दित ए स्वामी नहांसे लागे वडकटुत बहु ए वत पिलवेत बहु तिबित दित अपकरे अनुकंपावें मे पिंकम्माला विसिद्ध करन्नाव मे स्वामी नहांसे लाट पुरस्कार गत्ता सील कुसल सील पिन अनुमोदन कर सिटिमु अद दवसे तिसरन सहित पंच सील समाधान नीमेन ए परम गंभीर अभिधर्म देशना श्रवणी करीमेन धर्म साहकत्म कुशलांस्यो शील पुण्यांस्यो पूज्यपाद तपाणी रतन स्वामी नहांसेटा पूज्यपाद अपरक्के पंजासार पड़ स्वामी नहांसेटा मे पिंकम्मला सहसंबंध अनुग्रह दखन
අනික සිලුම් ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කර සිටිමු. ඔබ වහන්සේලා අපරස් කරගත්ත මේ සිල කුසල මේ සිල පින් අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේලා අපතන්න අවබෝධයෙන් අම්මා මහ නිර්වාණ සම්පත්තිය සලසා ගැනීමටත් මේ සිල කුසල හේතු වේවා. ඔබ වහන්සේලාගේ මේ භවගාමී ජීවිතේ මේ කරගෙන යන සිලුම් සාසනික සේවය සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය දුක් රෝගශය සලසා ගැනීමටත් අපරස් කරගත්ත මේ සිල කුසල හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලා මෙලොවට දායද කරවොත් සාසනයට පූජා කළවොත් ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලාගේ සීලම දෙමාපියන් වහන්සේලාට සීලම ගුරු මෑණිවරුන්ට සීලම ගුරු පියවරුන්ට සීලම ගුරු ස්වාමීන් වහන්සේලාට සීලම දායක කාර්කාදීන්ට ඔබ වහන්සේලා විශේෂයෙන්ම මේ වස්සාන කාලයේදී ඒ ආරක්ෂා කරගන්නා සීලම අත්පිළිවෙත සිද්ධ කරනවා සීලම දායක කාර්කාදීන්ට අපරස් කරගත්තා මේ සීල කුසල හේතුවෙන් නිර්වාණ සම්පත්තිය මත්පත් වේවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි ලබන සතියේ අනිවාර්යෙන් සහභාගී වෙන්න. ඒ වගේම අපේ කටන පින්කම